Misa Arbudia Digesse, Kalum Bandara Varta Karnamada, Lanka di Papuat Patata Rupial Visipandahaka at promotions Dinapata Dinagana, Denver, Saruta.lk with a Pivisena. Karunaka Bandaranaka Jatian Targuan to the Pele Visa Nikut Kirime, Takshunik Haul Karwa Lesser. May VFS Aitane Atulu Videsh Samagam with a Peverima, Tender Party Party, Anugamane, Nokara Sidu Kirimanisa, Taudurat, Matabeda Kari, Tatwat, Ativiti Benoakiratama, Adalanka di Puat Pata, Torturu Vartakaran, Tekam Dinam in Puat Pata Vartakarnava, Katunaika, Guantote, Visa Nikut Kirim, India Samagam Vuladun Katawa Boru, India Mahakamasaris Kari Alekiai, Kolma Bandaranaka Jatantra Guantupele, Visa Nikut Kirime Katiotu, India Samagam Baharat again, Atibota Palavana Mati Varta, Padana Virhitabava. අවධාරණය කරන ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය අතුළු විවිධ මාධ්‍යන්හි පළවන වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන බවද පැවසෙනවා කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ දිනමෙන පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ කාරණය වාර්තා කරනවා ඒත් එක්කම අපි අවධානය යොමු කළොත් ලංකාදීප පුවත්පතට වීසා නිකුත් කිරීමට ටෙන්ඩර් කැඳවීමක් අවශ්‍ය වන්නේ නැහැ ඇමති ටිරාන් කියයි වීසා නිකුත් කිරීමේදී ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධ චෝදනාවට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරානල්ස් මහතා කියා සිටියේ එවැනි ටෙන්ඩර් කැඳවීමක් අවශ්‍ය නොවන බව මන්දියත් විවිධ රටවල වීසා සැකසීමේ සමාගම වන්නේ මෙම සමාගම පමණක් බවත් තමයි ඔහු සඳහන් කර තිබෙන්නේ ඒත් එක්කම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරනවා වීසා නිකුත් කිරීම සමාගමකට දුන්නේ කැබිනට් අනුමැතියෙන් මෙරටට පැමිණෙන විදේශිකයින්ට රටට ඇතුළු වීමේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමකට දෙනු ලැබුවේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මතයයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා කියලා තමයි වාර්තා කරන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන්ම පමණක් සිද්ධ වෙච්ච දේවල් ගැන කතා කරන්න ගියෝතින් නේද කතා කරලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ දවසක් ගියත් ওই කැබිනට් මණ්ඩලවල මේ තියෙනක විතරක් නෙමෙයි ඔయిత කලින් තිබ්බ කැබිනට් මණ්ඩලවල ගත්ත තීරණ කැබිනට් මණ්ඩලවල තීරණ ගන්නකොට සද්දන කර හිටපු අය නේද කැබිනට් මණ්ඩලය කියන එක ඇතුලේ හරියට තීන්දුව තීරණ ගත්තා රට මේ වගේ තත්ත්වයකටපත් වෙන්නේ නැහනේ මට වගකීමක් නැහැ මේ සිද්ධිය සම්බන්ධයෙන් නැමැති හරියෙන් කියයි කියලා වාර්තා කරනවා යොහාන් බහසුර ගුවන්තොටුපලේදී වීසා නිකුත් කිරීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් තමන්ට චෝදනා කළද එම වීසා ගැටලුව සම්බන්ධයෙන් කිසිදු වගකීමක් තමන්ට නොමැති බව සංචාරක ඉඩම් ක්‍රීඩා හා යෞවර කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කර තිබෙනවා සංචාරක මණ්ඩලයේ එම ගුවන්තොටුපලේදී වීසා නිකුත් කිරීම ක්‍රියාත්මක කරනවා යයි චෝදනා කළාට ඒ සංචාරක අමාත්‍යංශයට අයිතිකාරයක් නොවන බවත් ගුවන්තොටුපල කළමනාකරණය වෙනම විෂයපතයක් බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා කියලා තමයි වාර්තා කරන්නේ කොහොම හරි කමන්නේ ඒක වෙනම විෂයපතයක් වුණාට ඒක වෙනම ආණ්ඩුවකින් කරන වැඩක් නෙමෙයිනේ එමතුමා නේද දැන් ඔබතුමාගේ සංචාරක කර්මාන්තයේ බාර විෂයට ප්‍රශ්නයක් එතනින් වෙනවනะ ඒකට මැදිහත් වීම කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට කරන්න ඕනනේ නේද එහෙම නැතුව මගේ අමාත්‍යංශයේ මේක එතකොට වීසා නිකුත් කරන එක වෙන වැඩක් එතකොට වීසා නිකුත් කරන එක වෙන රටක කැබිනට් එකක හෝ ආණ්ඩුවක වැඩක් නෙවෙයිනේ මේ සියල්ල බැඳී පවතිනවනේ කොයි හෝ තැනක අර්බුදයක් මතුවනෝතින් ඒක දිගටම ඇදිලා ගිහිල්ලා ඔහුගේ අමාත්‍යංශයට බලපානවනේ ඒ නිසා වගකීමක් නැහැ කියලා නේද කර අරින්න පුළුවන් කමකුත් නැහැ ඒත් එක්කම අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතර අද වාර්තා කරනවා සංචාරක වීසා නිකුත් කිරීම ඉන්දියානු සමාගමකට දීමට එරෙහිව සත්‍යග්‍රහයක් සුජිවත් අත්සර තමයි වාර්තා කරන්නේ කටුනායක ගුවන්තොටුපලේ වීසා නිකුත් කිරීම ඉන්දියානු සමාගමකට පැවරීමට විරෝධය පළ කරමින් අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ ආගමන විගමන කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක නිරත වුණා කියලා තමයි වාර්තා කරන්නේ විවිධ පාර්ශ්ව මේ වීසා නිකුත් කිරීමේ කාර්ය තවත් පෞද්ගලික ආයතනයකට පැවරීම සම්බන්ධයෙන් අදහස් පළ කරා දැන් එක පැත්තකින් නිමල් සිරිපාල සෙල්ල මහත්තයා කොයි කැබිනට් එකේ දින්නේ කියන එකත් අපිට ප්‍රශ්නයක් හරින් ප්‍රාන්ත අමාත්‍යවරයා විතරක් නෙවෙයි මේක මට අයිති එකක් නෙමේ යන්නේ මම දන්නේ නැහැ නේද මොකද උනේ කියලා අපි කනගාටු වෙනවා එක කැබිනට් එකක් තියෙන එක ආණ්ඩුවක් තියෙන එක රටක් මේක ඇතුළේ ඒතකොට ඉතින් කාට කාටත් වගකීම අඩු වැඩි වශයෙන් යනවා දැන් හොයන්න ඕන ප්‍රශ්නේ නෙමේ කවුද මේක වීඩියෝ කරේ කියලා ඒක තමයි දැන් බරපතල අපිට උත්තරේ හොයාගන්න දෙන එකම කාරණේ ඒක දැන් ඇමතිවරු කියන විදිහට මේ ප්‍රශ්නයක් වෙලාද ඒ ප්‍රශ්න උත්තරේ හොයන්න ඕනද මේක මොකක්ද අක්‍රමිකතාවයක් තිබෙනවද අක්‍රමිකතාවයක් වෙලා තිබුණා නම් කවුද කරේ ඒවට දඬුවම් දෙනවද මොනවද වෙලා තියෙන්නේ අපිට පාඩුද මේක මීට වඩා විනිවිදභාවයෙන් වෙන්න ඕනද මේ වගේ නානා ප්‍රකාර ප්‍රශ්න තිබෙනවනේ මේ කාරණා තුල විසඳ ගන්න ඒ ඔක්කොම පැත්ත කර දෙලා අපි ඔක්කොම එකතු වෙලා දැන් හොයමු මේ වීඩියෝ කරේ කවුද කියලා ඒක තමයි දැන් තියෙන එකම ප්‍රශ්නේ වීඩියෝ කරපු කෙනා ඒක හොයාගත්තා නම් හරි